are watching Educational Broadcasting Channel. අයිබෝන් දිනපතේ සුබ දවසක් ඔබට. අපි සුපුරුදු පරිදි අදත් එකතු වෙනවා අපේ ජ්‍යාමිතීය පාඩම් මාලාවත් එක්කලා. ඉතින් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ත්‍රිකෝණ අංග සාමය දක්වා. ත්‍රිකෝණ අංග සාමය දක්වා අපි සාකච්ඡා කරා. අද දවසේ අපි ඉන් ඉදිරියට ත්‍රිකෝණ අංග සාමයෙන් ඉදිරියට තියෙන තවත් ඉතා වැදගත් ජ්‍යාමිතික පාඩමක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තාමත් තියෙන ත්‍රිකෝණ වලට සම්බන්ධ තවත් වැදගත් පාඩමක්. ඒ තමයි සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ. සමද්වි කියලා කියන්නේ මොකක්ද? ත්‍රිකෝණ කියන එක අපි දන්නවා. සමද්විපාද ත්‍රිකෝණ ගැන මෙලි කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. ජ්‍යාමිතික ලක්ෂණ නෙවෙයි අපි සාමාන්‍යයෙන් ත්‍රිකෝණ හඳුනා ගැනීමේදී ත්‍රිකෝණ වර්ගීකරණයේදී අපි සාකච්ඡා කරා. ඒ තමයි පාද දෙකක් දිගින් සමාන. අපි එක මතක් කරොත් එහෙම සමපාද ත්‍රිකෝණ කියලා සාකච්ඡා කරා. සමද්විපාද ත්‍රිකෝණ කියලා සාකච්ඡා කරා. ඊට අමතරව විෂම ත්‍රිකෝණ කියලා සාකච්ඡා කරා. අන්නේ ත්‍රිකෝණ වර්ගීකරණයේ කියන්නේ පාදවල දිගානුව ත්‍රිකෝණ වර්ගීකරණය යටතේ අපි ඉගෙන ගත්තේ. එතනදී එන සමද්විපාද ත්‍රිකෝණ ඔබට මතක ඇති මම මේ පාඩමේදී එදා දවසේ මතක් කරා ඔබට අනාගතයේ දවසක නැවතත් සමද්විපාද ත්‍රිකෝණ අපිට හමු වෙනවා කියලා. අපි එතනදී වැඩිදුර අධ්‍යයනය කරමු කියලා. අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ අන්නේ අවස්ථාවට. එදා අපි කිව්වා සමද්විපාද ත්‍රිකෝණ අනාගතයේ දවසක නැවත අපිට හමු වෙනවා කියලා. දැන් ඒ කිව්ව අනාගතයේ දවස තමයි අද ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් සමද්විපාද ත්‍රිකෝණ කියන්නේ මොනවද? සමද්විපාද ත්‍රිකෝණ වල තියෙන ජ්‍යාමිතික ලක්ෂණ ජ්‍යාමිතික ගුණාංග මොනවද? එනික තමයි අපි මින් ඉදිරියට සාකච්ඡා කරන්නේ. ඔබට මතක නම් සමද්විපාද ත්‍රිකෝණය මෙන්න මේ වගේ ABC ත්‍රිකෝණය මෙන්න මේ පාදයයි දිගින් සමානයි නම් මේ පාද දෙකම අවශ්‍ය නැහැ. මේ දෙක වෙන්න පුළුවන්, මේ දෙක වෙන්න පුළුවන්. කිසියම් පාද දෙකක් දිගින් සමානයි නම් අපි කියනවා එම ත්‍රිකෝණයට සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. පැහැදිලිද? පැහැදිලි නේද? දැන් මේ අපි ඉගෙන ගන්න බලන්න යන්නේ සමද්විපාද ත්‍රිකෝණවල තියෙන අනෙකුත් ලක්ෂණ. අපිට පොතේ මේ ජ්‍යාමිතීය ප්‍රමේයයක් එනවා සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිතව සමද්විපාද ත්‍රිකෝණවල සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි කියලා. මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණවල ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි සමානයි නම් මෙන්න මේකට ඉදිරියෙන් තියෙනවා මෙන්න මේ කෝණය. මේ පාදයේ ඉදිරියෙන් තියෙනවා මෙන්න මේ කෝණය. එහෙමනම් මේ කෝණ දෙකත් සමාන වෙනවා. ඒක තමයි මේ ප්‍රමේයෙන් ඉගෙන ගන්න තියෙන්නේ අපිට. මේ ප්‍රමේයෙන් කියන්නේ කතාව මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණවල සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. එහෙමනම් පාද දෙකක් සමානයි නම් ත්‍රිකෝණයක. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම කෝණ දෙකකුත් සමානයි. පාද දෙකක් සමානයි නම් කෝණ දෙකකුත් අනිවාර්යයෙන්ම සමානයි. සමද්විපාද ත්‍රිකෝණවල ඒක තමයි සමද්විපාද ත්‍රිකෝණවල අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි වැදගත් ජ්‍යාමිතික ගුණාංගය. මේක ඉතාම වැදගත් ප්‍රමේයයක්. අපිට සාධනය කරන්න තියෙනවා. සාධනීය වැදගත් වෙන ප්‍රමේය භාගදී මේ සාධනය අහන්න පුළුවන්. ඒ වගේම සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිත ජ්‍යාමිතික ගැටලු විසඳන්න අපිට එනවා. ජ්‍යාමිතීය කෙටි ප්‍රශ්න පත්‍රයේ එන ගැටලු වගේම රචනා ප්‍රශ්න වලත් සමද්විපාද ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු අපිට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඉතා වැදගත් ප්‍රමේයයක්. ඒ වගේම ඉතා වැදගත් පාඩමක් සමද්විපාද ත්‍රිකෝණ කියලා කියන්නේ. අපි බලමු මේ ප්‍රමේය සාධනය කරන ආකාරය ඊගාව. ප්‍රමේය සඳහන් කරගමු. මොකද ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. නැත්නම් සමාන පාදවලට ප්‍රතිවිරුද්ධ කියලා කියනවා සමහරවිට. සමාන පාදවලට ප්‍රතිවිරුද්ධ කෝණය කියලා සමහර පොත්වල තියෙනවා.
සමාන පාදවල සම්මුඛ කෝණ සමාන වේ. මොකද ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ඉතාම සරල ප්‍රමේයක් මේක අපි සාධනය කරන්න ඉගෙන ගන්න ඕනේ. සාධනය කරන්න ඉගෙන ගන්න කලින් පොඩි පොඩ්ඩක් අපි බලමු. පොඩි ගැටලුවක් දෙකක් කරලා මේක සමද්ධි පාදක කියලා දීලා තියෙනවා. මෙතන අංශක හසුරියයි කියලා දීලා තියෙනවා. මෙතන S කියලා දාලා තියෙනවා. අපෙන් අහනවා X වලගේ කීයද? කීයද X වලගේ? X වලගේ අනිවාර්යෙන්ම අංශක කීයද? අංශක 40යි. X සමානයි අංශක 40යි. කියලා අපිට ගන්න පුළුවන්. ඇයි එහෙම ගන්නෙ? අපි ප්‍රමේයෙන් ඉගෙන ගන්නවා සමද්ධි පාදක කෝණවල සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණ දෙකත් සමානයි කියලා. මේ වගේ අවස්ථාවක් බලමු. මෙන්න මෙතන මේ වගේ අවස්ථාවක්. මේක සමද්ධි පාදක කෝණයක් කියලා දීලා තියෙනවා. ඒකේ මේ පාදක සමාන නිසා මෙන්න මේ කෝණය අංශක 70 කට දීලා තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය යගේ. මේ කෝණය x. දැන් අපි දන්නවා මේ කෝණය x නම් මේ කෝණය යගේ කීයද? අපි මේ ඉගෙන ගත්ත සමද්ධි පාදක කෝණ වලට අනුව ගත්තොත් එහෙම මේක x නම් මෙන්න මේ කෝණය x ප වෙනවා. පැහැදිලිද? මේ කෝණ දෙක සමාන නිසා. එහෙනම් අපි දන්නවා දැන් මේ කෝණ තුනේ එකතුව 180යි. නම් අපි කියනවා x දාන අංශක 70ව සමානයි අංශක 180යි. ඇයි? මේ ත්‍රිකෝණයක් නේද? ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා අපි දන්නවා. මෙකට දැන් මේක 2x කියලා 2x දාන 70ව සමානයි 180යි. එහෙනම් 2x කියලා කියන්නේ 180න් අපි අඩු කරනවා අංශක 70ක්. 2x කියන්නේ එතකොට අංශක 110යි. මේක දෙකෙන් බෙදුවාම අපිට එනවා x වලගේ x සමානයි කියයි කියලාද? x සමානයි අංශක 55යි. ඉතින් මේ අපි මේ ප්‍රමේය හුරු වෙන තමා මේ අභ්‍යාස ඉස්සෙල්ලා කරේ. අපි කොහොමද ජ්‍යාමිතිය ඉගෙනගෙන ක්‍රමයේ පොඩ්ඩක් වෙනස්සක් නේද? ප්‍රමේය සාධනය කරන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රමේය ඇඟට ගන්න ඕනේ. ප්‍රමේය ඇඟට අරගෙන ඊට පස්සේ බලවනම් හරිය ප්‍රමේය සාධනය කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කරන ක්‍රමය සාධනය කරලා ඊට පස්සේ ඔප්පු කරලා ඒක තහවුරු වුණාට පස්සේ තමයි අපි ප්‍රමේයෙන් ගැටලු විසඳන්නේ. ඒක තමයි නියම ක්‍රමය. සාමාන්‍යයෙන් ඒක තමයි වෙන්නේ. පියවරෙන් පියවර වෙන්නේ එහෙම. නමුත් අපි මේ ක්‍රමයට ගියාම අපිට ප්‍රමේය හතර හුරුයි. සම්බන්ධතාවයේ හුරුයි. මේ ප්‍රමේයෙන් කියන සම්බන්ධතාවය අපේ ඇඟට ඇවිල්ලා තියෙනවා. සම්බන්ධතාවය අපට අතර හුරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ ප්‍රමේය ඔප්පු කරන්න යද්දී අපි අර හුරු බව. ඒ හුරු වීම අපිට ලොකෝ වාසියක් වෙනවා. ප්‍රමේය හොඳින් කියව ගන්න. ඒ වගේම ප්‍රමේය හොඳින් තහන්නේ කරගන්න. ඒ වගේම ඔප්පු කරගන්න. දැන් එහෙමනම් අපි මේ ප්‍රමේය සාධනය කරන්න බලමු. මොකද ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. හරි සරලයි නේද? බොහොම පොඩි වාක්‍යයක් තියෙනවා. පොඩි වාක්‍යෙන් තමයි ප්‍රමේය තියෙන්නේ. වාක්‍ය පොඩි වුණාට මේ වාක්‍ය ඔස්සේ අපිට දෙන සම්බන්ධතාවය ඊටාම ප්‍රබලයි, ඊටා වැදගත් වෙනවා අපිට ජ්‍යාමිතිය ඔස්සේ ඉදිරියට යාමේදී. එහෙමනම් පුතේ අපි බලමු මේ ප්‍රමේය සාධනය කරන ආකාරය. මම මෙතෙන්දී භාවිත කරන මෙන්න මේ වගේ සමද්විපාද ත්‍රිකෝණයක්. මේ වගේ සමද්විපාද ත්‍රිකෝණයක්. මේක A B C කියලා නම් කරමු. A B C ත්‍රිකෝණය. එතකොට සමාන පාද දෙක තමයි මේ පාදේ සහ මේ පාදේ. දැන් අපිට සාධනය කරන්න ඕනේ මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය සමානයි කියලා. මේ කෝණය සහ මේ කෝණය සමානයි. කියන්නේ ABC කෝණය සහ ACB කෝණය සමානයි කියන එක තමයි අපිට පෙන්න ගන්න ඕනේ. දැන් අපි කොහොමද ඒක පෙන්වන්නේ? කොහොමද පෙන්වන්නේ?
අපි කොහොමද මේක ඔප්පු කරන්නේ අපේ පිහිටට ත්‍රිකෝණ දෙකක්වත් තිබ්බනම් නේද අපේ පිහිටට ත්‍රිකෝණ දෙකක් තිබ්බනම් අපිට AOC ගිහිල්ලා අඩුම ගානේ ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නලා හරි මේ වැඩේ කරගන්න තිබුණා උඩදා ගන්න තිබ්බා එහෙමත් නැහැ නේ ත්‍රිකෝණ දෙකක් පෙන්නත් නැහැ දැන් මොකද කරන්නේ ත්‍රිකෝණ දෙකක් පේන්නේ නැත්තම් අපිට ත්‍රිකෝණ දෙකක් හදාගන්න බැරි සාමාන්‍යයෙන් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා ජාමිතියේදී අපිට අවශ්‍ය නම් පුංචි පුංචි නිර්මාණ කරගන්න පුළුවන් හානියක් නොවේ සම්බන්ධතාවලට හෝ කිසිම දෙයකට හානියක් නොවන විදිහට කිසියම් නිර්මාණයක් අපිට කරගන්න පුළුවන් නම් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ ගැටලුවේදී මෙන්න මේ සාධනයේදී මම නිර්මාණයක් කරනවා නිර්මාණය තමයි මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා මෙතනට අඳිනෝ ලම්බකයක් බලන්න මම ඇඳේ කොහොමද කියලා තනිරකින් නෙවෙයි මේක යා කරේ මේක ඇඳේ තනිරකින් නෙවෙයි කඩේරකින් අඳලා මතක තියාගන්න අපි ජ්‍යාමිතිය සාධනය කරන්න ගියාම කිසියම් ප්‍රමයක් ඕනම එක සාධනය කරන්න ගියාම දීලා තියෙන දෙයට වඩා දෙයක් අපි නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන එක අනිවාර්යයෙන්ම කඩිරකින් තමයි ලකුණු කරන්නේ අපි අතින් කරන නිර්මාණය අනිවාර්යයෙන්ම කඩිරකින් තමයි ලකුණු කරනවා මම මීට කලින් මේ ගැන සඳහන් කරලා ඇති මම දැන් මේ A සිට BC පාදයට ඇඳ ලම්බකයක් ලම්බකයක් නිසා මෙතන අංශක අනුව වෙනවා ඒත් එක්කම මේ ලම්බකයේ අඩිය අපි වෙන පාටකින් පෙන්නන්න හේතුව මොකද මේ දාගත් එකක් නේ මම නතු පාටින් පෙන්නුම් කරා ඔන්න ABC ත්‍රිකෝණය ඉස්සර තිබුණේ එහෙම දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ABC ත්‍රිකෝණය ත්‍රිකෝණය දෙක වෙලා නේද දැන් ත්‍රිකෝණ දෙකක් තියෙනවා ඉස්සර ත්‍රිකෝණය දෙකට බෙදිලා ත්‍රිකෝණ දෙකක් ඇදිලා දැන් ඔන්න අපිට ඔන්න අර අපේ පිටට එන ත්‍රිකෝණ අංග සමය භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට පුළුවන් වුණොත් ඔප්පු කරගන්න නම් අපි ගොඩ නේද අපිට මෙන්න මේ කෝණ දෙකයි සමානයි කියලා පෙන්වන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක සමාන අංග සමයි කියලා අපි සාධනය කරගත්තා නම් එහෙනම් ඉබේම මේ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන් බොහොම පහසුවෙන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග යටතේ දැන් පොතේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ කොහොමද අංග සම වෙනවද මේක තියෙන දත්ත මොනවද දත්තයක් තමයි මෙන්න මේ පාද දෙක සමානයි ඊට පස්සේ මේක නිර්මාණයක් තියෙනවා මේ නිර්මාණයේ අනුව අපිට ලැබෙනවා පොදු පාදයක් මේ ත්‍රිකෝණයත් මේ ත්‍රිකෝණයත් පොදු පාදයක් ලැබිලා තියෙනවා. එවනම් මොන තව එකක් ආවා. දැන් දෙකයි. තව කැලක් හොයා ගන්න ඕනේ. මම දිනන කැල. මේක අපි ගත්තේ ලම්බකයක් කියන්නේ. මෙයන් මේ ඍජු කෝණි ත්‍රිකෝණයක්. එහෙම නේද? ඍජු කෝණි ත්‍රිකෝණයක්. ඍජු කෝණි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේක කර්මය වෙනවා. පාදිකුත් සමාන වෙනවා. එහෙනම් දැන් වැඩේ හරි නේද? ත්‍රිකෝණ දෙක අංග සම වෙනව නේද? මොකද අවස්ථා? ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක කර්ණය සහ පාදයේ සම්බන්ධ වෙන්නේ එහෙමනම් අපිට කර්ණ පාද කියන අවස්ථාව යටතේ නැත්නම් කර්ණ පාද කියන අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක ඒ කියන්නේ ADB සහ ADC අංග සමයි කියලා පෙන්න ගන්න පුළුවන්. ඒ දෙක අංග සම නිසා අපිට මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය සමානයි කියලා පෙන්න ගන්න පුළුවන්. මොකද මෙන්න මේ පොදු පාදයට සම්මුඛ කෝණය මෙතන පොදු පාදයට සම්මුඛ කෝණය අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප අංග දෙකක්. එහෙමනම් අපිට ප්‍රමේයය කියන එක ඔප්පු කරන්න පුළුවන් පැහැදිලිව පෙන්වන්න පුළුවන්. දැන් අපි මේක පැහැදිලිව ලියන්න ඕනේ. කොහොමද මේක පැහැදිලිව ලියන්නේ? අපි සාමාන්‍යයෙන් ප්‍රමේයයක් සාධනය කරනකොට සාධනය කරන පිළිවෙලක් තියෙනවා නේද? අපි ඉස්සෙල්ලාම ලියන්නේ. අපි ඉස්සෙල්ලාම ලියනවා දත්තය
දත්ත යටතේ අපිට ගන්න පුළුවන් මේකේ මේ ABC ත්‍රිකෝණය සමද්විපාත්‍ය කෝණයක් නේ එහෙමනම් අපිට ගත්ත හැකි ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණය AB AB පාදය සමානයි කාටද AC පාදයට ඔක තමයි දත්තය ඊළඟට අපි සාධනය කළ යුතුයි සාධනය කරන්න ඕනේ මොකක්ද සාධනය කළ යුත්තේ සාධනය කරන්න ඕනේ අපිට මේ කෝණය සහ මේ කෝණය සමාන බව ඒ කියන්නේ ABC කෝණය සමානයි ACB කෝණය බව ABC කෝණය සමාන ACB කෝණය බව සාධනය කරන්න යන්නේ එක දැන් අපිට මෙතන නිර්මාණයක් කරා කටි කරලිය නිර්මාණය මොකද නිර්මාණය කරන්නේ නිර්මාණය තමයි අපි කරපු නිර්මාණය ACට BCට ලම්බකයක් නිර්මාණය කිරීම ACට BC පාදයට ලම්බකයක් නිර්මාණය කිරීම ලම්බකයේ අඩිය අරන් දෙනවා D කියලා ලම්බකයේ අඩිය D වේ එහෙම කියන්න පුළුවන් ඔන්න කරපු නිර්මාණය ලියුවා නැත්නම් මේක මෙහෙම ලියන්න පුළුවන් මෙච්චර දිගට යන්නේ නැතුව AC ට BC පාදයට AD ලම්බක නිර්මාණය කිරීම එහෙම ලියන්න පුළුවන් AC ට BC පාදයට AD ලම්බක නිර්මාණය කිරීම කියලා කියන්න පුළුවන් එතකොට ඒක තමයි වාක්‍යය ලියන්න පුළුවන් දැන් සාධනෙට යමු මෙන්න සාධනෙට සාධනෙට අපි අර ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක ABD ACD ACD ත්‍රිකෝණ දෙකේ දැන් අපි දන්න දේවල් ටික ලියාගෙන යමු. මේක තියෙනවා එකක් තමයි AB සමානයි AC තත්ත්වය නේද? AB සමානයි AC. ඒත් එක්කම අපිට මේක ගන්න පුළුවන්. කර්ණය කියලා ගන්න පුළුවන් නේද? කර්ණය කර්ණය එක සඳහන් කර ගන්න පුළුවන් ඊළඟට AD සමානයි AD ඒක මොකක්ද පොදු පාදය පොදු පාදය නැත්නම් නිර්මාණය නිර්මාණය අනුව ඊළඟට ඒත් එක්කම අපිට ගන්න පුළුවන් ADC කෝණය ADB කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 90යි. කදිරු මානේ නේද? කදිරු මානේ අනු. එහෙනම් දැන් අපිට මේක අංශක 90 කෝණයක් කියලා පැහැදිලි. ඒ වගේම කර්ණයක් වගේම පාදිකුත් සමානලා තියෙනවා. එහෙනම් අපිට මේක කර්ණපා අවස්ථාව යටතේ කර්ණපාද අවස්ථාව යටතේ අපිට මේක අංශ සමකරන්න පුළුවන්. එහෙනම් ABD ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය. අවස්ථාව කර්ණපා. දැන් ත්‍රිකෝණ දෙක අංග සම වුණා නේද? දැන් අපේ ගැටලුවේ එක නෙමෙයි අපේ ගැටලුව ත්‍රිකෝණ දෙක අංග සමකරන එක නෙමෙයි අපි ඒක මේ කරකට නිර්මාණයක් නේ අපිට ඕනේ මෙන්න මෙතෙන්ට එන්න කොතනද නේද ABC සමාන ACB කියන අවස්ථාව අරගන්න දැන් බලන්න
එහෙමනම් අපිට ගන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙකම ගත්තොත් නම් ABD කෝණය සමාන වෙනවා ACD කෝණයට. ඒක කොතනින්ද ආවේ? මේ අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග. අපි ඒක ලියනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එකත් හරි. එහෙමනම් ABD කියලා කියන්නේ මොකද්ද? ABD කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. ABC ම තමයි නේද? ABD කෝණය කියලා කියන්නේ ABC කෝණයම තමයි. ඊළඟට ACD කෝණය කියලා කියන්නේ ACB කෝණයම තමයි. එහෙමනම් අපිට අවශ්‍ය දේ ඇවිල්ලා තියෙනවා. එහෙම නිසා ABC සමානයි ACB කෝණය වේ. ඇතිද? එහෙමනම් ඔන්න අපි මෙන්න මේ ප්‍රමේය සාධනය කරලා පෙන්නනවා. මොකද ඉස්සෙල්ලාම කරන්නේ අපිට දෙන්නේ දත්තේ හැටියට දිලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක් කියලා විතරයි. ඊළඟට අපි මේක පහසු වෙන්න ත්‍රිකෝණය දෙකට බෙදෙන්න නිර්මාණයක් කරගත්තා මේ විදිහට. ඒ කියන්නේ AC ට BC පාදයට ලම්බකයක් නිර්මාණය කරා. නිර්මාණය කරලා ලම්බකය අරගෙන ගත්තා D කියලා. දැන් මෙතන අපිට මේ පේනවා ත්‍රිකෝණ දෙකක් හදා නිර්මාණය වෙනවා. ABC ත්‍රිකෝණය ABD සහ ACD කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි අන්නේ කොටස් දෙක ඔස්සේ ගියා. මේ තියෙන කොටස් දෙක ඔස්සේ ගියා. දැන් බලන්න ABD සහ ACD ත්‍රිකෝණ දෙකේ AB සමාන AC එක අපිට දත්තෙන් දිය තිබුණා. ඊළඟට AD සමාන AD කියලා ගත්ත ප්‍රතිපාදයක් විදිහට අපි නිර්මාණය කරේ ප්‍රතිපාදයක් නේ. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණ දෙක ත්‍රිකෝණය මෙන්න මේ කෝණ දෙක ගත්තොත් ADB සහ ඊළඟට ADC මේ කෝණ දෙක මංශ කණුවේ කෝණ. ඒ වගේ මේක අපේ කාරණයක් විදිහට ගන්න පුළුවන් ඉස්සෙල්ලා අපි ගත්ත පාදේ. එහෙමනම් අපිට පේනවා ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙකක කර්ණය සහ පාදය සමාන වෙලා තියෙනවා. කර්ණය සහ පාදය සමානලා තියෙනවා. එහෙමනම් කර්ණ පාද කියන අවස්ථාවේ අර්ථය අපිට අරගෙන මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඇහෙනවද? එහෙමනම් අපි සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමාන වේ කියන ප්‍රමේය මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. දැන් ඉදිරියට අපිට මේ ප්‍රමේය භාවිතා කරලා ගැටළු විසඳන්න පුළුවන්. ඊට පස්සේ ඒත් එක්කම අපිට ඔක අනිත් පැත්තත් එනවා. මේ ප්‍රමේය අනිත් පැත්තත් එනවා. ඒක අනිත් පැත්ත මොකද්ද? පාද දෙකක් සමානයි නම් කෝණ දෙක සමානවා වගේ කෝණ දෙක සමානයි නම් පාද දෙක සමාන වෙන්න ඕනේ. එහෙම නේද? අන්න ඒකත් තියෙනවා. ප්‍රමේය විලෝමය වගේ තියෙනවා. අපිට ඊළඟට තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයේ ඊළඟ ප්‍රමේය සාකච්ඡා කරන්න සාධනය කරන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ නැත්නම් වෙනත් දවසක ඊළඟ ප්‍රමේයට යමු. අපි මේ වෙනකොට සමද්විපාද ත්‍රිකෝණයටදී පළවෙනි ප්‍රමේය සාකච්ඡා කරලා තිනවා. ඒ වගේම මේ ප්‍රමේය සාධනය කරලා ඔප්පු කරලා පෙන්නලා තිනවා. තවදුරටත් මේ ප්‍රමේය භාවිතා කරලා ගැටළු විසඳමු. ඒ ගැටළු විසඳීම තුළින් අපේ මේ නිපුණතාවය ප්‍රමේය සාධනය කිරීමේ නිපුණතාව වගේම මේකට අදාළ ගැටළු විසඳීමේ හැකියාවත් තව තවත් අපේ ප්‍රගුණ වෙනවා. එහෙමනම් පුතේ අපි තවත් දවසක හමු වෙමු. අද දවසේ පාඩම මෙතනින් අපි අවසන් කරනවා. එහෙමනම් ගෙහින් ගෙන්නා අයබෝවන්.